අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සියලු උණුසුම් පුවත් මුලින්ම ඔබට කියන ස්වාධීන රෝපණී රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ප්‍රථමයෙන් පුවත් සිරස්තල පටු අරමුණු වලට ඉඩ නොදී රට ජාතියත් සුරකින්න ගමන ඉදිරියටම ගෙන යනවා නිදහස් උළෙලේදී ජනපති කියයි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුත් කොරෝනාවෙන් මරුට ජාතික උරුමයන් කොහෙද අඳුනාගන්නේ කොහමද අතුරු වාර්තාව අගමැති අතට උතුරු මැද මහඇල ව්‍යාපෘතියක් හෙට ඇරඹේ අභිමානවත් නිදහසේ 73 වෙනි සැමරුම අද අපි සෞඛ්‍යයටත් මුල් තැන දීලා අභිමානවත් ආකාරයෙන් චාම් විදියට පැවැත්තුවා. නිදහස් දින සැමරුමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා රටටම කියා සිටියේ රටම ඉල්ලූ නායකයා හැටියට තමන් රට වෙනුවෙන් සියලු යුතුකම් ඉටු කරනවා කියලයි. ඔවරුණ ඒ වගේම තමයි ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වේ අන්තවාදයට හිසෝසවන්න කිසි ලෙසකින්වත් ඉඩ දෙන්නේ නැහැ කියලා. පටු චේතනාවෙන් තමන්ට සහය දෙන අය සතුරු කරන්න රටට එරෙහි අහිතකර තීන්දු ගන්නෙ නැහැ කියලාත් එතුමා පැහැදිලිවම කිව්වා. මේ අතර මහබැංකු වංචාවටත් පාස්කු ප්‍රහාරයටත් සම්බන්ධ අයට නීතියෙන් ගැලවෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලාත් ජනාධිපතිතුමා අවධාරණය කළා. जातिक निदहस्तिन उलेल अभिमानवत्था चाम आयुरिन पैत्तुने निदहस्तत्रस्रय अभियसदी ए इसुरुमात हेटदिनाक सौभाग्यमात मौबिमक्यान तेमावेन जनाधिपति ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කථානායක මහින්ද යාපා අබේවර්ධන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් රැසක් එක්ව සිටියා श्रीलंका प्रजातांत्रिक समाजवादी जनराजे गर्वाग्रामात्य महिंद राजपक्ष मैत्रिमन सह शिरंति राजपक्ष मैत्रिनेगे पैमिन श्रीलंका प्रजातांत्रिक समाजवादी जनराजे अधिकर जनाधिपति ගෝඨාභය राजपक्ष मैत्रिमन सह अयोमा राजपक्ष मैत्रिनेगे संप्राप्ति ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා ජාතික දජය එසවීමෙන් පසුව නිදහස් දින උළෙලේ කටයුතු ආරම්භ කෙරුණා. ඉන් පසුව රට වෙනුවෙන් දිවිපිදු සියලු විරුවන් සිහිපත් කෙරුණා. ආචාර වැඩිමුර 21ක් සහිතව ත්‍රිවිධ හමුදා जनाधिपति सम्मान उत्तमाचार मेहदी पिरनेमुना हेटनाम लक्षेकट अधिक जनताव जनाधिपति अरया वशेन मा पत्कर गत्ते दुर्वलव पैवति जाति कारक्षाव याली तहवरु कोट मौबिम मुहनदी तिबुनु अभियोगयन जायगनीम संदहा नायकत्वे देन्नई मम सिंहल बौद्ध नायके ये प्रकाश करानट मम किसी विट कत मेलिवान्नी नहें मम मे रट पालने कराने बौद्ध इगेन्वी मलटानुवाई सैम आगम कटम सैम जातिय कटम निसी गरुत्वे लबादेन अविहिंसावादी सामकामी बौद्ध दर्शने तुल अपे रटे सैम आगम के कुटम जाति के कुटम रटे पवतिन नीति रामो तुल एक हा समान निदहास भुक्ति विने में आईतिय तिबेन देशीयत्वे अगयन रटे स्वैरीत्वे सुरकिन जातिक नायकत्वे कट रहिव जातिद्रोही बलवेग एक्वी खंदवुरु बेंदगनीम तम अरमुनु इटुकर गनीम संदहा देशीय मेन्म विदेशीय बलवेग साय पतिमत हेम विटम सिदुवेन मे आईता सूक्ष्म लेस विविध बोरु प्रचार हरहा ජනතාව නොමග යවන්නට කටයුතු කරනවා මා ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගෙන් සෑම විටම විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියා ජනතාව විසින් වත්මන් රජයට වරන් ලබා දී තිබෙන්නේ මා විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාවට නංවන්නටයි අනාගත පරපුර වෙනුවෙන් දිනු නිදහස සෑම විටම සුරකින්න බවත්
अपे रटे एकीय भाव बहुमिक अखंडता हा स्वैरित्व आरक्षा करण भवत् राज्य नायक आवशेन मम प्रतिज्ञा दी तिबेन ए प्रतिज्ञाव मम हेम विटम सुरकिन पास्कुरीदा त्रस्तवादी प्रहार महाबैंकु वंचावेनि अपराध संबंधेन कठिनमिन पियवर गन्ना लेसट मम नीति दिपार्तमेंतुवट उपदेश दी लबा दी तिबेन पास्कुरीदा प्रहार संबंधेन सोया बैलीमट पत्करन लद जनाधिपति कमीशन सभावे अवसान वार्ताव मट दैन लबी तिबेन एहि निर्देश क्रियात्मक किरीमट मा कटयुतु योदा तिबेन पास्कु प्रहारयट संबंध सैम पार्श्वयकटम एरहिव पियवर गनीमट कटयुतु करन लबन मे महा अपराध सलसुम कलहा एयट अनुबल दुन वगकिय वित्तांट नीतियट मुहुण नोदी गलवी अन्नट अपि इड देन्नी नैह ए वगेम अंतवादयट नैवत मे रट तुल हिस ओसवन्नवट अपि इड देन्नी नैह पौद्गलिक हो व्यापारिक अवश्यता इति कर गनीमय पटु चेतनावेन मट सहाय दुन अय सतुटु किरीम सदहा रटट अहित कर तींदु गन्नट मम किसी विटकत सूदानम नैह ओब इल्ला सिटि नायकया ममय ओब मट बार दुन वगकीम मम नोपिरिहिला इटु करनवा ජාතික දිනයේ වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පිරිනමන නාවික වෙඩිමුර 21 කින් යුත් උත්තමාචාරයේද ගාලු මෝදර සමුද්‍ර නෞකාවේ සිට පැවැත්ුණා. මෙතර 73 වෙනි දහසුලට සමකාමීව නාවික හමුදා ගොඩබැමේ නෞකා සහ මැරින් බලගනේ යොදා ගැනීමෙන් විශේෂ ප්‍රදර්ශනාත්මක වැඩසටහනක් ගාලු මෝදර වෙරළ තීරයේ දී පැවැත්ුණා. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මැරින් සෙබළුන් 60 දෙනෙකු ඇතුළු නාවික හමුදා රණවිරුවන් 150 දෙනෙකුට අධික පිරිසක් එක්ව සිටියා. දෙමළ ඩයස්පෝරාවත් දෙමළ සංධානයත් නිදහස සමරන්න එක්වෙන්න එපා කියලා උතුරු නැගෙනහිර ජනතාවට බලපෑම් කරලා තිබුණත් අද උතුරු නැගෙනහිරදී දකින්න ලැබුණේ නම් ජාතික දජයේ යටතේ යාපා පට්ටනේ ජනතාවත් නිදහස සමරන්න එකා වගේ පෙළ ගැහුණු හැටි. දෙමළ ඩයස්පෝරාව උතුරේ ජනතාවට විවිධ යෝජනා ඉදිරිපත් කරමින් නිදහස් සමරුමට එක් නොවන්නයි වරින් වර ඉල්ලීම් කර තිබුණද එඹ ඉල්ලීම් පසකලා ජනතාව සැපරුම් උත්සවවලට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. නිදහස සමරමින් ජාතික දජ රැගත් යාපනයේ තරුණ තරුණියන් ඇතුළු දේශප්‍රේමී ජනතාව යාපනය කොටුව ආශ්‍රිත ප්‍රදේශයේ වීදි සංචාරය කරමින් සමගිය හා සහජීවනය පිළිබිඹු කළා. සමස්ත දෙමළ ජනතාව ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස නැගී සිටිමින් සමගිය හා සංහිඳියාව මෙන්ම ශ්‍රී ලාංකීයත්වය පිළිබිඹු කරමින් මෙසේ කටයුතු කළේ ජාතිවාදය හා අන්තවාදයේ පැතිරවීමට උත්සාහ දරන්නන්ට අගනා පිළිතුරක් ලබා දෙමින්. प्रधान समरम उत्सव यापनीय दिस्ट्रिक्ट लेखम कार्यालय दी पवतुना ए दिस्ट्रिक्ट लेखम कणपति पिल्ले महेशन महतागे प्रधानत्वेन पार्लिमेंट मंत्री अंगजन रामनाथन महतायतु पिरिसक्द मेम समरम उत्सवेट एक्वसिरिया
කිලිනොච්ච දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීද නිදහස් උත්සවයක් පැවැත්ුණා. ඒ දිස්ත්‍රික් ලේකම් රූපවතී කේතීෂුරෙන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරිනී PSM චාල්ස් මහත්මියද මෙම අවස්ථාවට එක් වුණා. වවුනියාව දිස්ත්‍රික් නිදහස් දින ප්‍රධාන උත්සවය පැවැත්ුණේ වවුනියාව නගර සභා ක්‍රීඩාංගණයේදී. ඒ දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ තිලීපන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මුලිතියු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මුලිතියු දිස්ත්‍රික් නිදහස් දින උළෙල පැවැත්ුණා. දිසා ලේකම් විමල නාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්ුණේ. මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීද නිදහස් උත්සවයක් සංවිධානය කර තිබුණා. ඒ දිසා ලේකම් කේ කරුණාකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය පොලිස්පති ලක්ෂිරි විජේසේන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීද නිදහස සමරනු ලැබුවා. ඒ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාණ්ඩි කෝරළගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරළ මහතාද ඊට එක් වුණා. මෙතර උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගනිමින් තවත් සමරු උත්සව රැසක් පැවැත්වුණා. ජාතික නිදහසේ උද්දාමය ජන හදවත්වලට දැනෙද්දී නිදහස් දිනය සමරමින් රට පුරාම විවිධ වැඩසටහන් සහ සමරුම් උත්සව සංවිධානය කරලා තිබුණා. මහනුවර නාගරික මුස්ලිම් දේවස්ථාන සම්මේලනයේ සංවිධානය කළ නිදහස් දින උත්සවය වීණක්කවි මුස්ලිම් පල්ලියේදී පැවැත්ුණා. මහනුවර නගරාධිපති කේසරසේ නානායක මහතා ඇතුළු පිරිසක් ඊටෙක්ව සිටියා. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නිදහස් දින සමරුම් උත්සවයට රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අමරපුර නිකායේ වැඩබලන මහානායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජී ස්වාමීන් වහන්සේද මෙම අවස්ථාවට වැඩම කර සිටියා. ශ්‍රී ලංකා මෙමෝන් සංවිධානයේ මෙහෙයවීමෙන් පැවති නිදහස් දින සමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කප්‍රාල් මහතායි. මෙමෝන් සංවිධාන පරිශ්‍රයේදී එය පැවැත්ුණේ 73 ජාතික නිදහස් දිනය වෙනුවෙන් පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේදී සමරුම් උත්සවයක් පැවැත්ුණා. පුදබිමේ නාපල රෝපණය කිරීම සිදු වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙරට පැමිණ සිටින යුක්‍රේන ජාතිකයන් පිරිසක්ද නිදහස් දිනයේ සැමරීමට එක් වුණා. බෙන්තොට පැවති උත්සවයට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. නිදහස් දිනයේ වෙනුවෙන් හසලක වීරකාමිනී කුලරත්න පිළිරුව අභියසදී පුෂ්පෝපහාර දැක්වීමක් සිදු කෙරුණා. දහඩ වංගුව ප්‍රදේශයේ කැලිකසල ඉවත් කර රුක්‍රූපණ වැඩසටහනක්ද මීට සමකාමීව ක්‍රියාවට නැඟුණේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් නුවන් සී හේමකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්. කැලණිය සඳහම් සිසිලස මාපිය සිවන බෞද්ධ මධ්‍යස්ථානයේදීද නිදහස් දින සමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා. ඒ කොටුවේ පොඩිහාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි 73 නිදහස් සැමරුම වෙනුවෙන් කොල්ලුපිටිය පොල්වත්ත ධර්මකීර්ත්‍යාරාමයේදී සැමරුම් මුලලක් පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඩී.එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ජාතික කොඩිය ඔසවා ආගමික වතාවත් සිදු කෙරුණා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙන සරත් ෆොන්සේකා රංජිත් මතුම බණ්ඩාරයන් මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජාතික නිදහස් දිනය අභිමානවත්ව සමරනකොට මේ අභිමානීය රටට ගෙනත් දෙන්න කැපවුණු යුද හමුදාවේ නිලධාරීන් 337 දෙනෙකුටත් සෙසු නිලයන් 8226 දෙනෙකුටත් උසස් වීම් පිරිනමලා තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ යුද හමුදාපතිවරයාගේ නිර්දේශ මත තමයි සේනාධිනායකවරයා විදියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා මේ උසස් වීම් ලබා දීලා තියෙන්නේ. බ්‍රිගේඩියර් වරුන් 14 දෙනෙකු මේජර් ජෙනරාල් ධූරයට උසස් කෙරුණා. කර්නල් වරුන් 23 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, ලුතනන් කර්නල් වරුන් 35 දෙනෙකු කර්නල් නිලයටත්, මේජර් වරුන් 34 දෙනෙකු ලුතනන් කර්නල් නිලයටත් පත් කෙරුණා. කපිතාන් වරුන් 206 දෙනෙකු මේජර් නිලයට උසස් කළා. ලුතනන් වරුන් 22 දෙනෙකු කපිතාන් නිලයටත්, දෙවන ලුතනන් වරු 3 දෙනෙකු ලුතනන් නිලයටත් යනාදී වශයෙන් නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනාවල නිලධාරීන් 337 දෙනෙකු වෙත එම උසස්වීම් පිරිනැමීම සිදු කළා. කොරෝනා රෝගය වැළඳිලා IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් හිටපු වෛද්‍ය නෙවෙල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වුණා. අද දවසේ මේ වෙනකොට හඳුනාගෙන තිබෙන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 704ක්. මරණ 7කුත් වාර්තා වුණා. ඔව් අරුණ. ඉන්දියාවෙන් අපිට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලැබුණා වකේම චීනෙන් මිත්‍රත්වයේ උදෙසා කොරෝනාවට එරෙහි චීන එන්නත් තොගයකුත් ලැබෙනවා කියලා සෞඛ්‍ය අංශ අද හෙළිදරව් කළා.
मालवे निवेल प्रांत रोहले निर्मातृ वैद्य निवेल प्रांत महता कोरोना रोगे हेतुन अभाव प्राप्त वर्विट असु नव निवे पसुना निवेल प्रांत रोहले दर्शत्कार एकके प्रतिकार लबमिन सिटेहु आईडी रोहले दर्शत्कार एकके वित मारुकरे एवनु लबुए ईए तिनेदी एहि प्रतिकार लबमिन सिटेदी ए महता अद पसरुए अभाव प्राप्त वुने मेरठ पौद्गलिक रोहल शेस्त्रे प्रमुख ए महता निवेल प्रांत रोहल पीटोमीन साइटम पौद्गलिक वैद्य विद्यालय शिक्षण रोहल बवट ए पत्क्रीमट कटियतुकला मेरठिन मेदक्वा हमुवी अति समस्त कोरोना आसादितिन संख्याव हटहदहस एकसिया दहतुनक इन हायदहस देसिया अट दिनकु रोहल गतव प्रतिकार लबनवा वैद्य अधीक्षण अटते पसुन संख्याव 548ක් අද දිනේ සුවය ලැබූ 684 දින අද සමගින් මේ දක්වා සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 60567ක් අද දිනේ වාර්තා වූ මරණ හතත් සමගින් මෙරට වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 339ක් චීනෙන් මෙරටට ලබා දීමට එකඟතාව පළ කර ඇති කොරෝනා එන්නත් ලක්ෂ 3 සායනික පරීක්ෂණ වල තොරතුරු අද දිනින් පසු රැගෙන ඒමට කටයුතු කරන බව राज्य औषध नीतिगत संस्था सभापति विशेषण वैद्य प्रसन्न गुणसेन महता संधान कला සායනික පරීක්ෂණ වල දත්ත හතරතුරු ඖෂධ නියාමන අධිකාරිය විසින් සොයා බලලා අධීක්ෂණය කරලා පරීක්ෂණය කරලා අනුමැතියක් දෙනවා නම් අපිට මේක ලැබෙන සතියෙම මේ ලක්ෂ 3ක එන්නත් ප්‍රමාණය ලංකාවට ගෙන්වා ගැනීම හැකියාව තියෙනවා. ඒකට තවත් පිරිසකට දැන් සෞඛ්‍ය සේවයෙන් පිටිට ගිහිල්ලා අපිට එන්නත් කිරීම ලැබෙන සතිය වෙනකොටම ආරම්භ කරන්නට පුළුවන් වෙනවා. චීනයට යැවීම සඳහා අවශ්‍ය ගුවන් යාන ඒ සියලුම කටයුතු මේ වෙනකොට සංවිධානය කරගෙන අපි ඉන්නේ. මෙවර විට ලෝපුරා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව दस कोटी पनास लक्ष एद्धास पांसी अति सताक कोरोना मरण विसिद लक्ष असु दहास सत्से हतिलिस देखाक वार्ता वीति बेनवा गदोनु पैविसे अधर तुल लोपुरा रटवलीन कोरोना आसादितीन हार लक्ष असु हद्धास अटसे अति स्पस्तेन कु हंदुना के नत्या तर एम काले तुल सिदुवी अति कोरोना मरण संक्याव दाहतर दहास देसी हताक गदो पैविसे अधर तुल अमरिकावेन कोरोना आसादितीन एक लक्ष धातुन दहास हारसे पनास नवदेन कु हमुवी अति अतर सिदुवी अति मरण संक्याव तुन दहास नमसिय अनु नव्याक इंदियावेन आसादितीन दुलोस दहास नमसिय दाहत देन कु हंदुना के नत्या तर मरण एक से हताक वार्ता वीति बेनवा ब्रसीलेन गदो पैविसे अधर तुल හමුවී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 53164ක් එරටින් මරණ 1180ක්ද වාර්තා වී තිබෙනවා රුසියාවෙන් ආසාදිතින් 16474 දෙනෙකු හා මරණ 526ක්ද එක්සත් රාජධානියෙන් ආසාදිතින් 19202ක් හා මරණ 1322ක් ගෙවි කිය පැවිසි අතර තුල වාර්තා වී ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කර ඇත්තේ අපේ ජාතික උරුමයන් හරියටම තීරණය කිරීම වකේම ඒවා හඳුනා ගැනීම තරමක් අපහසු කාර්යයක්. එවැනි දේ තීරණය කිරීමේ සහ හඳුනා ගැනීමේ සුදුසු ක්‍රමවේද ඇතුළත් අතුරු වාර්තාව අගමැතිතුමාට බහර දුන්නා. මෙරට ජාතික උරුමය නිශ්චිතව තීරණය කිරීම හා හඳුනා ගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අතුරු වාර්තාව එම කමිටු සමාජිකයන් විජේරාම නිලනිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බාර දුන්නා. එහි ඉදිරිපත් කරන යෝජිත ක්‍රමවේදයට මහජන අදහස් ලබා ගැනීම සඳහා ලබන අටවැනිදා එය පුවත්පත්වල ප්‍රසිද්ධ කිරීමට නියමිතයි. රාජ්‍යමාත්‍ය විදුරු වික්‍රමනායක මහතාගේ ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජාතික උරුමය නිශ්චිතව තීරණය කිරීම හා හඳුනා ගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගත්තා. ඒ අනුව ප්‍රවීණයන් 16 දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කිරීමටයි කටයුතු කෙරුණේ. මහවැලි මහසැලැස්මේ සඳහන් විශාලතම වාරි ව්‍යාපෘතිය වන උතුරුමැද පළාත් මහඑළ ව්‍යාපෘතියේ පළමු අධිරේධ ක්‍රීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට ආරම්භ වීමට නියමිතයි. दशक पहाकट आसन कालयाक इदिक्रीम प्रमाद विलातिबुनु उत्तुरुमेद पलात महेल इदिक्रीम अत्तेक महवेली जलेन उत्तुर नेगनहिर उत्तुरुमेद सह वयम पलात जनता वगे पानीय जल आवश्यकता संपूर्ण क्रीमट वगेम गोवी बीम शास्त्रीय क्रीमटात हेकियाव लबेनवा मे ए पिलिबंदव सोयाबेलन एसीडीसी पेरमग विशेषांगय ගමයි පන්සලයි වැවයි දාගබයි ඒ තමයි අපේ සංස්කෘතික උරුමය ඒ තමයි සමස්ත රටේ සෞභාග්‍ය සංකලනය වැවේ වතුර ටික කෙත් වතු සාරවත් කරමින් ගමට ගලාගෙන එනවා නම් ගොවිසිත් තුටු වෙනවා පමණක් නෙවෙයි රටේ ආර්ථිකයටත් දැවැන්ත ප්‍රතිලාභයක් එකතු වෙනවා
මේ එහෙම ප්‍රතිලාභත්පත් කර දෙන උතුරු බද පළාත් මහ ඇල සංවර්ධන ව්‍යාපෘතිය මොරගහ කඳ ජලාශයේ ජල කඳ හෙක්ටයාර 75000ක් පෝෂණය කරමින් ගලාගෙන යන මේ දෙවන්ත සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ කරන සොයා බැලීම 1968 දී අනුමත කරන ලද මහවැලි මහ සැලැස්මේ සඳහන් විශාලතම වාරි ව්‍යාපෘතිය වන්නේ උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතිය යටතේ මොරගහ කන්ද කලුගඟ ජලාශ ඉදිකළද උතුරු මැද උතුර නැගෙනහිර හා වයඹ පළාත්වල ජනතාවට ජලය ලබා දීම සඳහා ඉදිකිරීමට යෝජිතව තිබූ උතුරු මැද පළාත් මහ ඇල ඉදිකිරීම දශක 5කට ආසන්න කාලයක් ප්‍රමාද වුණා. උතුරු මැද පළාත් මහ ඇලේ පළමු අදියරවන කිලෝමීටර් 65ක් දිග ඉහළ ඇලහැර ඇල මාර්ගය මුර්ගහකන්ද ජලාශයේ සිට අනුරාධපුර හුරුළුවේ වාසන්දේ ඇති යකල්ල දක්වා ඉදිකිරීමට නියමිතයි. මෙම ඇල මාර්ගය සංවේදී පරිසර පද්ධතියන් හරහා වැටි ඇති බැවින් පරිසරයේ සහ වනසතුන්ගේ සුරක්ෂිත බව ආරක්ෂා කරනු පිණිස කිලෝමීටර් 27.7ක දුරක් ජලය උමන් මාර්ගෙන් යකල්ල දක්වා රැගෙන යාමට යෝජිතයි. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 43,278ක්. මට පිටිපසින් දෙන ස්ථානින් තමයි ඉදිකිරීම ආරම්භ කරන්නේ. එතන එනවා මේ වර්ටිකල් ෂාෆ්ට් එකක් එනවා. ඒකෙන් තමයි අපි ඉදිකිරීම ආරම්භ කරන්නේ. ඒක කැණීම් කරලා. ඉතින් දියබදුම ප්‍රදේශය දක්වා මේ උමග දිවෙනා මෙතන ඉඳලා කිලෝමීටර් 27.7ක් දුරට. මේක මුර්ගා කන්දේලා කිලෝමීටර් 96.5ක් වෙනවා මහකරන්දරාව දක්වා වතුර ගෙනියන ඇල මාර්ගය. එයින් යකල්ල දක්වා කොටස කිලෝමීටර් 65.5යි. යකල්ලට ආවට පස්සේ යකල්ලෙන් උතුරු පළාතට වෙනම ගෙනියන ඇල මාර්ගයකට සොරවුවක් තියෙනවා. ඒ වගේම හුරුලව ජලාශයට වතුර දෙන එක සොරවුවක් තියෙනවා. අනිත් සොරවුවෙන් ඒරුවව හරහා මහකරන්දරාවට තිසාවවත් නුවරවවත් නාචදූවවටත් වතුර ලබා දෙනවා මේ අවස්ථාවේ. මුර්ගා කන්දෙන් අක්කරාඩි 155,000ක වගේ ජලදාත තව පළවෙනි අදිවරේ ඔය මහකරන්දරාව දක්වා ගෙනියන්න සැලසුම් කළා තියෙන්නේ මේකෙන් ඉල්ලංගා පද්ධති 130ක් යටතේ උඩාවව 1500කටත් හෙක්ටයාර 61500කටත් දෙකන්නේ වැඩ කිරීම සඳහා අවශ්‍ය ජලය ලබා දීම තමයි මේක ප්‍රධාන අරමුණ. පරිමාර්ග කටයුතු වලට අමතරව උතුරු සහ උතුරු මැද පළාතේ අවශ්‍ය පානීය ජල කටයුතු වලට අවශ්‍ය වතුරත් මේ ව්‍යාපෘතියෙන් ලබා දෙනවා. මෙම ස්ථානයේ ඉදිකිරීම ආරම්භ කරන උතුරු මැද පළාත් මහ ඇල උතුරු උතුරු නැගෙනහිර උතුරු මැද වයඹ පළාත් වලින් කලා බසමින් මිලියන 1.5කට වැඩි ජනතාවකට සෙත සලසමින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 15කට වැඩි ප්‍රමාණයක් පෝෂණය කරමින් විශේෂයෙන්ම අපේ රටේ කුඩා වැව් සහ මහ වැව් 1505කට වැඩි ප්‍රමාණයකට ජලය සපයමින් සහ හෙක්ටයාර 75000කට වැඩි ප්‍රමාණයක් පෝෂණය කරමින් කලා බසින උතුරු මැද පළාත් මහ ඇල අපේ කාලේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වනවා නොඅනුමානයි. වසර 4ක් තුල මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ජනතා අයිතියට පත් වේවි යන්න සියලු දෙනාගේම අපේක්ෂාවක්. මිනුවන්ගොඩ ප්‍රදේශයේට සුවිශාල සේවයක් කරමින් හිටපු පූජ්‍ය මකුද්දල චන්දාලෝක ස්වාමින් වහන්සේ අපවත් වුණා. උන්වහන්සේ අපවත් වන විට 70 වනවී පසු වුණා. බිනුවන්ගුඩ රජමහා විහාරය අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය පිරිවෙන් විහාරය උඩුගම්පුල මාලිකාගොඩ ඇල්ල විහාරය හා වටිනා පහ ගණේගොඩාරාමෙහි විහාරාධිපතිව වැඩවිසු විශ්‍රාමලත් පරිවේනාධිපති පූජ්‍ය මකුන්දල චන්දාලෝක සමින් වහන්සේ අපවත් වූයේ ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී උන්වහන්සේගේ ශ්‍රී දේහය බිනුවන්ගොඩ රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. එහිදී පැවැත්වෙන ආගමික කටයුතු වලින් අනතුරුව හෙට දිනේදීම දේහය කොළඹ වෛද්‍යපීඨයට බාර දීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක මෙන්ම ප්‍රවීණ ගත්කතුවරියකද වූ අභාවප්‍රාප්ත ජයන්ත ආරුක්මනි සිරිවර්ධන මහත්මියගේ දේහය තලවතුගොඩ ශාන්තිපුර පිහිටි ඒ මහත්මියගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. පාසල් සමයේ සිටම ගුවන් විදුලියට විවිධ නිර්මාණ ඉදිරිපත් කළ ජයන්ත ආරුක්මනි සිරිවර්ධන දිවයින පුවත්පතට සංචාරක ලිපි පෙළක් ලිවීමෙන් ප්‍රසිද්ධ ලේඛන කලාවට පිවිසියා. ඇයිගේ මුල්ම කවි පොත 1985 වසරේදී නිකුත් කළ හරස් කඩ කෘතියයි. ළමා කතා නවකතා සහ කෙටි කතා රචකාවියක වන ජයන්ත රුක්මනී සිරිවර්ධන මහත්මිය ඒ සම්බන්ධයෙන් කෘති රසක් ද රචනා කර තිබෙනවා. කාව්‍ය සංග්‍රහ පහක් නවකතා දෙකක් කෙටි කතා සංග්‍රහ දෙකක් සහ ළමා කෘති රසක් ඒ අතර වෙනවා. නවලිය සහ දිවයින පුවත්පත්වලට ඇය ලියු තිරු ලිපි බෙහෙවින් ජනප්‍රිය වුණා. ඒ මහත්මිය මිය යන විට 71 වන වියෙහි පසු වුණා. ස්වාධීන රෝපණී රාත්‍රී පුවත් විකාශය ඒ සමගින් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.